මිස් කල්පනා කර කර ඉන්නවද කලාවේ? මම මිස් එක ටික කතා කරවට කමක් නැද්ද? කමක් නැහැ සේනන. හරි දුකයි මිස්. මොකද කරන්නේ? මම මෙහි ඉන්නවා මිස්. පඩි අඩු නම් මම මෙහෙන් යන්නේ නැහැ මිස්. ඒකට කමක් නැහැ සේනක. ඔයාගේ දිනුව ගැන ඔයා හිතන්න ඕනේ. අනික මාත් ගෙදරව කොච්චර කාලයක් ඉඳීද කියලා කියන්න බෑ. ඒ කියන්නේ මිස් නැහැද ගෙදර යනවද? එහෙම මෙතන නැහැ සේනක. අපිට නෑදෑයෝ ඇත්තෙත් නෑ. මිස්ට ඉතින් හොඳ යාළුවෙක් ඉන්නවනේ. එයාත් ඉතින් කවදා හරි ගෙදර යන්න ඕනනේ සේනක. අම්මයි තාත්තයි කියලා දෙන්න එක යටත් ඉන්නවනේ. මිස්ගේ යාළුවා මෙහෙන් යාවිද? සේනක වැඩ ඇරලා යන ගමන් නේද? ඔව් මිස්. මම යන්නද? හරි සේනක. තාත්තා දැන් මගේ නේද? මිස්. මිස්ගේ යාළුවට කියන්න මං ගියා කියලා. හරි සේනක. කෙල්ලෙක් නිසා නියුනේ දාගත්ත ලෙඩ. උන් කරන්න කමන්නේ දැන් ඉතින් අපිත් ඒකට චෙක් වෙලා. උද්යෝගයා කතා කරන්න. හලෝ උද්යෝගයා. හලෝ. දිබල කොහෙද බං ඉන්නේ? පොඩි කරදරයක් වුණානේ. දිබල අර අලංකී එක්ක ගියාද? අරගෙන ගියානේ මේ බං. මේ නිවනේ ආව හම්බලා යන්න ඕනේ කියලා කි. අයියාගේ කට්ටියත් දැකලා ගෙදර යන්න බෑ කිව්වා. උබල අරන් ගියාද ඉතින්? එක්ක ගියානේ මේ බං එල්ලිලා ආවා. දැන් කොහෙද ඉන්නේ? නිවන්ගේ ගෙදර බං. මෙතන නිවන්ගේ අම්මා එක්ක එවනවා කිව්වා අලංකී. මම බං ගියද? මෙහෙ යන්න වෙන කතාවක් බං. දැන් ඒකද අම්මට හරි කෝල් කරලා කියන්න කියපන්. හරි හරි. අමල්ගේ අම්මා කිව්වා බං. හරි හරි. ඉන්නේ නැහැ ගෙදර. මේ බයිසිකලයක් ගියා මෙතනින් දෙපාරක් අපි ගියා බලවල. නිකන් පොලිල කතා කරන්න යන්න යන්න වෙන්නේ. ලංකේ කීපු මොකේතරේ අම්මට තරහා ගිහිල්ලා හිටියේ. බත් මෙතන කට දැම්මනේ රාබීලා ඇවිල්ලා. වැඩි අවුල් වුණා ඔක්කොම.
උඹනේ ඉතින් රහ බලන්න බොන්න කිව්ව. රහ බලන්න ගුරක් බීපම ඇතිනේ උඹ මොකටද කෝපෙන් බිව්? උඹලා මාම කිව්ව ගුණයි කියලා ඉතින් මම බිව්. නිවන්. දැන් මොකද කරන්නේ? උදේට කාලා යන්න ලෑස්තිවෙන්න ඕන. කොහෙටද? අපායට. මේක විසඳගන්න විදියක් බලපන් උද්‍යෝග. නම් කියන්න මේකේ උඹලේ අම්මට වැදලා සමාව ගන්න කිව්වා. ඒකේ මේකේ කියන්න එන්න එපා හරිද? මම වැරද්දක් කරා ඒ කාගෙන්වත් සමාව ගන්න. කොහොමදලා මේ ඔක්කොම වගේ කියන්නු? නිවන්. මෙයාට කියන්නකෝ මට හොඳට කතා කරන්න කියලා. ඒ උද්‍යෝගේ ආදරෙන් කතා කරපන් කොබා. ආදරෙන් දෙනා ඔළුවට පොල්ලයි. නිවන් බලන්නකෝ. හෙලෝ මේ වෙලාවේ වැඩකද? නෑ මං අර එදා කතා කරපු කාරණාව ගැන දැනගන්න. නෑ නෑ අර අන්තිම කැමති පත්‍රේ නොලියා සහකාරිය මේ ගියාම දේපල වෙතන විදිය. එතකොට මේ නීතිය පළවෙනි කසාදෙට වඩා දෙවෙනි කසාදෙ වෙනස් වෙනවද? එතකොට පළවෙනි කසාදෙ දරුවෝයි දෙවෙනි කසාදෙ දරුවෝයි කියලා වෙනසක් තියෙනවද? Thank you very much, Majang. Hari. Mangwara boleh tenang. Hari, Tina besar nai. Oh, abis itu kita mula apa? Hari, Tina besar nai. අම්ස මොකද නිවන්ගේ අම්මත් එක්ක නිවන්ට දොස් කිව්? මොන අම්මද කැමති තමන්ගේ ළමයා ගැන වැරදි කියනවා? අනික් එක නිවන් එක කතා කරා කියලා මොකද වෙන්නේ? කෙල්ලෙක් කොල්ලෙක් එක කතා කරාම මොකද තියෙන ප්‍රශ්නේ? තමුසගේ මෝඩ පරම්පරාවට එක ප්‍රශ්නයක් වුණා. අපේ ගෙදර අයට බයින්න එපා. මහලොක පරම්පරා. ඔක්කොම ඡන්දි. නිවන්, මෙයාට කට වහගෙන ඉන්න කියන්නකෝ. මං දන්නේ නැහැ අප්පා. අනන්ද දැන් මැරෙන්න හිතිලා තියෙන්නේ. මැරෙන්න හිතිලා තියෙන්නේ මට. ඉතින් මැරනවා ප්‍රශ්න ඉවරයි. මේ ආපංකෝ. අම්මා කියන බය යන්න එපා කියලා. යොත යන්න එපා. මම එක්කන් ආවා වගේම ගිහින් දාන්න හරිද?
ලංකියෝගේ. උඹට ලංකියෝ ගිහින් දාන්න බැයිද? සුදේකෝ මටද? අම්මා එන්න දෙන්නේ නැහැ නේ බා. පීකේ බස් එක දාලා ගෙදර යන්න ගියෝ. ඒ මාරි නෑ නේ ඉතින්. තයිදී උඹත් ආරේ. අනේ මන්ද බා. තාපොඩයි තකංක. උඹට මං වෙනියෙන් කරන්න පුළුවන් නෑ යාළුවෙක් ඉදිරිය කරන්න පුළුවන් ලොකුම දව මේක තමයි ඉතින්. එහෙම කියන්නේ පා බං. උඹ මේ හිතාංග මට එක ගිහින් දාන්න පුළුවන් දී කියලා. ඕනේ දැන ගෙන්න උඹත් වරෙන්. මෙහෙම කරහන් අම්මට කෝල් එකක් දීලා කියපන්. උඹට කරන්න දෙයක් නෑ යන්න වෙනවා කියලා උඹ මේ වරෙන්. එයා කියන දේ අහන්න නෑනේ බං. උඹම තීරණය කරපන් ඉතින් උඹට අම්මා දෝණි අලංකිය දෝණි කියලා. ඔච්චර තීරණය කරන දෙයක් කැමේක? මොනාද ඔයගොල්ලෝ කතා වෙන්නේ? මටත් කියන්නකෝ. කියන්න තියෙන්නේ ඉතින් කුණහරපයක් තමයි. උඹට හරිද? බං බත්තරේ අම්මට කියන්න. ඔව් කියන්න මල්ලේ. අයියා අපේ නිවන් පොඩි ලෙඩක් දාගෙන මම බැලුවේ මේ අයියව හම්බෙලා ටිකක් කතා කරන්න. ලෙඩක් කියන්නේ? අර අයියේ ඉස්සරහ ගෙදර කෙල්ල අලංකි. අයියෝ මං හිතේ මේ කචල්ලයක් කියලා. මං සැරේකුත් කිව්වනේ මල්ලේ. ඉස්සරහ ගෙදර කෙල්ලෙක් ඉඳලා පිටිපස්සේ ගෙදර කොල්ලෙක් ඉන්නවා කියන ප්‍රශ්නයක් තමයි. හැබැයි ස්වභාවිකයිනේ මල්ලේ. ඒව මල්ලේ ලෙඩක් නෙමෙයි මේ ස්වභාවික මිනිස් ජීවි අවශ්‍යතානේ. නෑ අයියේ එහෙම දෙයක් නෙමෙයි. ඉවන් කෙල්ලාරන් ගමේ ගිහින් නේ. ඒක නාවුල තමයි නේද වල්ලි? අපිත් හරියට විස්තරේ දන්නේ නෑ අයියේ. කොහොම හරි කෙල්ලව ගෙදර යවා ගන්න විදියක් නැතු ඉන්නේ. මල්ලි නිවන්ට කියන්නකෝ මට කතා කරන්න කියලා. මම මේ ඕගොල්ලෝගේ බෝඩි මට ඇවිල්ලා ඉන්නේ නිමන්ත හම්බෙන්න. හායි හා මං කියන්නේ